එස්එල් කුමර YouTube channel එකත් එක්ක එකතුලා ඉන්නේ. ඔබ අපිට කැමති නම් like කරන්න, share කරන්න, subscribe කරන්න. නොයෙකුත් සමාජ සිද්ධීන් පිළිබඳව කතා කරන අපි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුල තියෙන ගැඹිරත්වය එයින් අපට ගත හැකි ප්‍රයෝජන පිළිබඳව කතා කරනවා. මේ ගාථාව දිහා බලන්න. අභිත්වාරේත කල්යානේ පාපචිත්තං නිවාරයේ දන්ධං හි කරෝතෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝ පින් කිරීමෙහි ඉහුසුළු වෙන්නට ඕනේ. සිත පවින් වලක්වා ගන්නට ඕනේ. ඇයි ඒ? ලැසිව පින් නොකරන්න හොගේ පිනට අලසවන්න හොගේ සිත පවෙහි ඇලි. මේ රූපරාමෝලින් අපි මුලින්ම ඔයගොල්ලෝ මේ ආරම්භයේදී දැක්ක රූපරාවල් කියන්නේ යන්නේ ඒකයි. මෙවැනි රූප දැක්කහම අපේ සිත ආලයෙන් රාගයෙන් මත් වෙනවා. රාගයෙන් මත් වෙලා ඒ දේ ලබා ගන්න අපි දුවනවා. දුවලා 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 අවසානට මේ කය තමන්ට කර කියාගත් තත්වයට පත් වෙලා අර ආසා ගොන්න එහෙම්ම පොදි බැඳගෙන අපි මැරලා යනවා. ඔබ ආපු ජීවිතය දිහා හැරලා බලන්න. ඔබ ආපු මේ රේස් එක දැන් ඉන්නේ කොතනද කියලා බලන්න. ඔබේ වයසත් එක්ක ඔබට සංසන්දනය කරගන්නට පුළුවන්. කුඩා අවදී පටන් ඔබ මේ ආපු රේස් එක. දැන් මේ ඉස්සරහට දුවන රේස් එක. ලක්ෂපතියෙක් වෙන්න, කෝටිපතියෙක් වෙන්න, සැප සම්පත් ලබා ගන්න, මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පස් පස් කඳ පිනවන්න ධර්ම වෙහෙස. ඒ යන මෙහෙ ධර්ම වෙහෙසේදී දිනෙන් දින මොකද්ද වෙන්නේ? ඒකයි ඔබ බලන්නට ඕනේ. දිනෙන් දින මේ කය දුර්වලත්වයටපත් කරනවා. නමුත් ආසා ගොන්න ඉතුරු වෙනවා. එනිසා මේ ගාථාවෙන් කියන්නේ පින් කරන්න, නැවත 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 පින් කරන්න. පින් කරන්න කම්මැලි වෙන්නට එපා. ඔබ පින් නොකරන්න නොකරන්න ඔබගේ සිත රාග ద్వේස මෝහ වල ඇලෙනවා. ඒකයි මේ කියන්නේ. එනිසා රාග ద్వේස වලින් මිදෙන්නට ආසාව කියන එක යම් තාක් දුරට හෝ ඇති කරගන්නට පින් කරන්න. දීයතී තේනාති දානං. දීම තමයි දාණය කියන්නේ. හැකි ආකාරයෙන් තමන්ට පුළුවන් ආකාරයෙන් දීම පුරුදු කරන්න. දාණය දෙන්න පුරුදු කරන්න කියන එකයි අද ඔබට මේ කතාවෙන් අපි කියලා දෙන්න උත්සාහ කරන්නේ. එසේනම් එස්එල් කුමරත් සමගන්නවා.